අර ඔන්න නැවත අවස්ථාවක් දුන්නා කැමරාට ගොන් කරගෙන පන්තිට සම්බන්ධ වෙන්න පුළුවන් නැත්නම් මා සුපුරුදු පරිදි ක්ලාස් එක එන් කරලා අතර කර නිසා හැමෝම කැමරාව ඔන් කරගෙන ක්ලාස් එකට සම්බන්ධ වෙන්න ඒක අත්‍යවශ්‍යයි ඒක අනිවාර්ය නිසා නේ කියන්නේ කණුකට වෙලා ඒ විදිහට වැඩ කරන්න ඕනේ නැතිනම් අවස්ථාව තියෙන හැමෝටම කැමරාව ඔන් කරගන්න ඔන් කරගෙන ක්ලාස් එක කරගෙන යන්න
කොහොනිට අය කැමරා ඔන් කරගන්න. ඔව් මේ යනවා. සිංගල පන්තියනේ. ඔව්. ඔමෙ දැන් පටන් ගත්තා. දැන් පටන් ගත්තා. හ්ම්. දැන් ලියු කරා. ඈ? ලියු කරා කියන්නේ? මාකේ වීඩියෝ කරන්නේ නැහැ කියලා. ආ. කට් කරලා ගියා. තද වෙලාද? ඔව්. මේ බ්‍රවුල් පොරක් නින්නේ. अरे उनकान कैमरा ठीक है मंद मुंटे कैमरा उनको हाथी के कैमरा उनको नमी बाने मेतन एकाई देखाई तो नहीं हतर पाई हाई हाथ लमाई हाथ देना दहाय देना दहा देने मम नगेटला पै कमरा मागे वेडा अं कर मम को उगानी अदलोल गेवन मम्मी गत कर मट अत किसीम एट वड़ा मट से पाई निदागा मे वेडे आट हर अट कर ना मम कंटिव मे वेडे वीडियो लेको सूदा नीम कीलकेट हेमदाम कैमरा उन्करा कीलाकरा कीलक किसी उपयोगिता व्याख्या हेमकरा थिंग कुहमद इसरागने क्लास तीन दस लास्ट कौद विहंग करंट विहंग करंट विमल का निप बलन कुछ खाले अपराध दिखेला हर එතන 10 වසරට සම්බන්ධ වෙන කට්ටිය ඉන්නවද නෑ නේ හරි සයුරි තෙනූප විමල්ක නෙත්මි හිරුෂික विहंग मुखद कैमरा ऑफ कर विहंग पुलवांग माइक को हर आप पटंग मुंकने कहा देखने शिले कुछ पीटा हर आप अंकुल माल कथा कथा करशा पा मुख्यवा शिलेट उपचार ना शिले नीटी मिनी आगे मिनी मरा अंगली कपा सारी अरे उपरी में हैकी
කැමරාව ඔන් කරගන්න පුළුවන් කට්ටිය ඔන් කරගන්න මම ඉතුරු කට්ටිය රිමූව් කරලා ක්ලාස් එක කරනවා ඉතුරු මට මැසේජ් එක දාලා තියෙන එක්කෙනෙක් දාලා තියෙනවා කරන්ට් එක නැහැ කියලා සර් අපිට කරන්ට් එක නැහැ කියලා විහංගා එතකොට විහංගා සහ ඉතුරු දෙදෙනා හැර ඉතුරු ප්‍රමාණය මම රිමූව් කරු කැමරාව ඔන් කරගෙන දෙන්නත් හැරිම උගන්න මට කැමරා ඔන් කරලා මට කරන්ට් එක නැද්ද කියලා බලා ගන්නත් ඕනේ හරි දහම් නම් පේන්නේ නැහැ දහම් කැමරා විසරම් වක්කට තියලාද කියන්නේ දන්නේ නැහැ කමක් නැහැ හිරුෂික මැසේජ් එකක් දාලත් නැහැ හරි හිරුෂික ඔය ඉන්නේ සපුරුවට ඊළඟට නැ මේ ඉන්නේ බිමල්කා එතකොට හිරුෂික සයුරි එන් විහංගා විහංග හරි විහංගට කරන්ට් එක නැහැ කියලා කියනවා විහංග කවුද අපි දහම් ඉතින් ඔය විදිහට කැමරා ඔන් කරන් ඉන්න ඕනේ නැව ගෝප් කරගන්න ඕනේ අපරාධේ ප්‍රශ්නයක් නේ හරි කවුද මේ විහංගට කරන්ට් එක නැහැ හරි විහංග ඔෆ් කරගන්න ආගේ විදුලි බලය ඉතුරු කරගන්න අන්න එහෙම කතා බහ කරලා විසඳ ගන්න පුළුවන් ප්‍රශ්න තමයි මේ ඕනම් මේ එතකොට හිරුෂික හිරුෂිකට තාම මට මේ මැසේජ් එකක් දාලා නැහැ එතන කවුද දහම් දාලා දහම් කරන්ට් එක නැහැ හරි උදානි අපි යන් එහෙනම් අඟුලිමාලයේ අවසන් ප්‍රශ්නෙට අපේ ගිය සතියේ කතා කළේ මොකද්ද කවුද අපේ කවිත්මා බලමු මතකද කියලා අහලා කවිත්මා මගේ සිත හිටියේ නැහැ සර් කරන්ට් එක තිබ්බ නැති හින්දා වරු කැන්දේවා හිටියේ නැහැ මට මතකයි කවිෂ වගේ දෙනා කවුරු හරි ආත්මයක් හිටලා භූත ආත්මයක් වගේ නෑ සර් හිටියේ නැහැ කවිෂට ෆොටෝකෝපියක් තියෙනවා නියුන් සහෝදරියක් ඉන්නවා ඈ මට යන් හිතෙන්නේ හිටියා වගේමයි මට මතක නැහැ හැටියට කවිෂා හිටියා වගේ. හරි කමන්නේ කවිෂා. හරි. එතකොට උදානේ හිටියෙත් නැද්ද උදානේ ගිය සතියේ? හිටියා සර්. හරි මොනවාද අපි ගිය සතියේ කතා කරේ කියලා උදානේට මතකද? අම්මා වතුර කතුවරයා යදාගත් භාෂා ශෛලිය අඟුල්මල් දමනේ කතා කරත් ඇසුරින් නිමසා. හරි. ඒ යරනම් අපි වෙන මොනවා හරි කතා කරාද? भाषा प्रश्न इवर कथा प्रश्न देखा कविशर के अनुवे प्रश्न देख कविशर के उदान उदान पुलवे प्रश्न देख मनोवादिक प्रश्न कड़ी මං හිටියේ ඇස ක්ලාස් එක. මං කාට දෙයක් උගන්වලා තියෙන්නේ. ඈ? සර්. ආ. පළවෙනි ප්‍රශ්නේ තමයි අහිංසක දරුණු මිනිමරුවෙකු වූ ආකාරය නිදසුන් සහිතව විමසන්න. Very good. දෙක භාෂාව. දෙවැනි එක තමයි භාෂාව හෙළබස භාවිතා කරගෙන ඇත්තේ ඒක විස්තර කරන්න කියන්නේ. හරි. very good ekena hirushika ge sathiye saha idisala sathi dekem indala thiyena ekena sathi thune indala thiyena
ඉතින් ඇයි මේ මේ රාත්‍රියේ මොනවද ඔයාට යදෙන මගුල් ගෙවල් මල ගෙවල් එහෙම යදනවද මොකද ඇයි ක්ලාස් එකට ඉන්නේ නැත්තේ කරන්ට් ප්‍රශ්නද නැත්නම් මොන හරි වෙන ප්‍රශ්නද බබා ඇහැරලා අඬනවද මොන හරි වෙන ප්‍රශ්න තියෙනවද හරි කියන බබා කිරි ඉල්ලලා අඬනවා වගේම ප්‍රශ්න තියෙනවද ක්ලාස් එක යනලා නෑ එතකොට මේ සම්බන්ධය හැමදාම ක්ලාස් එකට ඉන්නේ ඉඳලා වැඩේ හරියට කරගන්න ඕනේ දැන් මම මේකේ මේ ડોකියුමන්ට් එවන්නෙත් නෑනේ නේද දාන්න නෑනේ මොනවද ડોකියුමන්ට් දාන්න නෑ මේ පාඩමට දෙන්නේ නෑ ඊළඟ පාඩමට දෙනවා ඊළඟට අපි කතා කරන්නේ මග විස්තරුනේ ඒතර මග විස්තරයකට නිබන්ධනයක් දෙනවා දැන් සමහර පාඩම් වලට මම නිබන්ධන දෙන්නේ නෑ දෙන්නේ නැත්නම් ඒකට නිබන්ධනයක් අත්‍යවශ්‍ය නැති නිසා සමහර පාඩම් වල ඒවා අතින් ලියවන්න ඕනේ දැන් අගුල් මල් දමනේ වගේ එකක් අතින් ලියවන්න ඕනේ හරිද फिजिकल क्लास उपुटन पवा पाड़ कर संकीर्ण पार अरे इलांक प्रश्न අංගුලිමාල කතුවරයා නැත්නම් අමාවතුර කතුවරයා අවස්ථා සිද්ධි නිරූපණය සඳහා දැක් වූ කුසලතාව දසුන් සහිතව ඉමසන් මේක තමයි ඊළඟ ප්‍රශ්න හරි මං ෂෙයා කරන්න අවශ්‍ය ප්‍රශ්න ලියා ගන්න අලුත්පුර ක්ලාසිකර සෙට්ුන් නැද්ද? සර් දැකලා කිව්වනේ මොකද අද අලුත්පුරක් ඉන්නේ කියලා නේ පරසර තමයි. ආවද ක්ලාසික? රයිට්. අවස්ථා සිද්ධි නිරූපණයේදී කතුවරයා පැ චතුරතාවයේ නිදසුන් සහිතව විමසන් මම හිතනවා ඔයාලට පේනවා ඇති කියලා හරි දැන් ඔයා දන්නවති ඔයා පළවෙනි ප්‍රශ්නේ ලියලා දෙවෙනි ප්‍රශ්නේ ලියලා මේ තුන්වෙනි ප්‍රශ්නේ ලියන්න යන්නේ ඔය හැම එකටම ඔය උපුටන ටික තමයි අපි පාවිච්චි කරලා තියෙන්නේ ඒ වගේ උපුටන 6යි තියෙන්නේ ඔය මුළු ප්‍රශ්න 4ම ලියන්න ඔයාලට තියෙන උපුටන 6යි ඉතින් මගේ දෙවියනේ අච්චර තඩි පිටු ගානකින් ඔය උපුටන 6 පාඩම් නොකරගත්තොත් ඒක ඇවිල්ලා සංසාරගත කර්මයක් හරිද ඒක සංසාරගත කර්මයක් ඉතින් අනිවාර්යෙන්ම ඔය උපුටන 6 පාඩම් කරගෙන මෙතන තියෙනවා පහක් හරිද තව එතකොට එකයිනේ තව එකයි හරි උපුටන 6ක් පාඩම් කරගන්නයි තියෙන්නේ හිතන කොච්චර මම කොච්චර ඔයාලට සරල කරලා දීලා තියෙනවද කියලා වැඩේ හරි යන් අවස්ථා සිද්ධි නිරූපණයේදී කතුවරයා පැ චතුරතාවයේ නිදසුන් සහිතව විමසන් මේ අවස්ථාවක් සිද්ධියක් කනෙක්ට් වුණනම් විස්තර කරන්න පුළුවන් ඕනනම් නිරූපණය කරන්න පුළුවන් විස්තර කිරීම සහ නිරූපණය කිරීම කියලා කියන්නේ දෙකක් එක එකක් නෙවෙයි විස්තර කිරීමේදී කරන්නේ සාමාන්‍ය කිසිදු නිර්මාණශීලී බවක් නැතුව ඔහෙ කියාගෙන යන්නේ. නමුත් නිරූපණය කරනවා කියලා කියන්නේ වෙනස් සිද්ධියක් එක ටිකක් නිර්මාණාත්මකව ඉදිරිපත් කරන එක තමයි අපි කියන්නේ නිරූපණය කරනවා කියලා. දැන් මට මේකට උදාහරණයක් සපයන්න පුළුවන්. නමුත් කාල වේලාවත් එක්කම උදාහරණ සපයන්න නැතුව කෙලින්ම ප්‍රශ්නට යන්න. එහෙනම් අපි අංග ප්‍රවේශය ලියා ගන්න සුපුරුදු පරිදි අර පැරණි ප්‍රවේශයමයි අපි ලියා ගන්න. ඒ තමයි අමාවතුර ගුරුලගෝමීන් කේ නිර්මාණයේක පොළොන්නර යුගයේ ලියන ලද්දක පුරිස ධම්මසාරතේ ගුණේ පදනම් කොටගෙන ඇත අගුල්මල් දමනේ කතා පුවත අමාවතුරෙන් උපුටා ගන්නා ලද්දක අවස්ථා හා සිද්ධි නිරූපණයේදී කතුවරයා පැ චතුර්තාවය මෙලෙස විවරණය කළ හැකි කියලා
අපිට ප්‍රවේශය අවසන් කරන්න පුළුවන්. මතකයිනේ අපි ප්‍රවේශය ලිව්වා මම මුලට ගන්න ඕන නම් කියන්න මම ආරම්භ දෙන්නම් ප්‍රවේශය මුලට අපි ලියපු එක මේ තියෙන කයකන ප්‍රවේශය විදිහට लेले वेरा ना मट पड़ी हैंड मार्क कर दान ना හරි දැන් අපි මොකද්ද මේ අවස්ථා සිද්ධි නිරූපණය කියන එකත් එක්ක අපි ඉස්සරහට යන් right දැන් අපි පළවෙනි නිදර්ශන විදිහට ගන්නවා මොකද්ද ගන්නෙ මෙන්න මේක हे धर्मांतिवासिक शिल्प उगानी वत्सपन की दें पश्च तुन मेक कत्ता हे धर्मांतिवासिक शिल्प उगानी वत्सपन की दहसप्याय मनवटन न्यायन हेसरे पेमवटन न्यायन बेने हे धर्मांतिवासिक शिल्प उगानी वत्सपन की दहसप्याय मनवटन न्यायन हेसरे पेमवटन न्यायन बेने अवस्था निरूपण मे अवस्थावतम अहिंसक अहिंसक दिशा पामो कदर पामूल शिल्प हदारण विधि කතුරයන් නිරූපණය කළාක. එතකොට මේක කියවනකොට අපිට දැනෙනවා නැවතිලා වත්පැන් කරමින් සිත ඇදී යන විදිහට හැසිරෙන මේ අහිංසකගේ චරිතය ඉතාම ලස්සනට මේක කියවන කෙනෙක්ට නිරූපණය වෙන විදිහට මේක ලියලා තියෙනවා. මේකට අපි කියන අවස්ථා නිරූපණය කරනවා කියලා. එතකොට අහිංසක කියන නමට අදාළව මේ චරිතය හැසිරෙන විදිය හරි අපූර්වට නිරූපණය කරනවා. හරි. මම මේ ඩොකියුමන්ට් එක ඔයාලට එවනවා. මේක අදින් ඉවරයිනේ. ඉවරනාට පස්සේ මේ උපුටන ටික මම ඔයාලට එවනවා. සහ ප්‍රශ්න ටිකත් එක්ක උපුටන ටිකත් එක්ක. එතකොට ඔයාලට තියෙන අතර පුරව ගන්න විතරයි. මම දැන් අතර පුරවලා දීලා තියෙනවා. මට පොඩි කතාවක් මතක් වෙනවා. මම මේ පළවෙනි කොටස කියලා මට එක මම කියන්නම් පස්සේ. අපි ලියමු මෙන්න මෙහෙම. අහිංසක දිසාපාමොක් ඇදුරු පාමුල. අහිංසක දිසාපාමොක් ඇදුරු පාමුල. अहिंसक दिशा पामो कदुरु पामुल सुवच कीकरु शिष्य कुलेस सुवच कीकरु शिष्य कुलेस सुवच कीकरु शिष्य कुलेस तम युतुकम इटुकरमिन तम युतुकम इतुकरमीन हसिरेन अहिंसक के सबै स्वरूपय
අහිංසක ගේ සැබෑ ස්වරූපය අහිංසක ගේ සැබෑ ස්වරූපය කතුවරයා නිරූපණය කරන්නේ මෙලෙසිනි කතුවරයා නිරූපණය කරන්නේ මෙලෙසිනි හරි දැන් ඔයාට ඔය පේන පළවෙනි උපුටනේ ඒකට ඇතුළත් කරා එතෙන්ට ඇතුළත් කරා ඒ ධර්මාන්තේ වාසිකව ශිල්ප උගන්නේ වත්සපැනයි කී කී දෙයක් වහසපේයි මනවඩන න්‍යායෙන් හැසිරෙයි පෙම්වඩන න්‍යායෙන් වෙනේ ඒ ධර්මාන්තේ වාසික ශිල්ප උගන්නේ වත්සපැනයි කී දෙයක් වහා සපයයි මනවඩන න්‍යායෙන් හැසිරෙයි පෙම්වඩන න්‍යායෙන් බෙනේ කියලා හැන් වාක්‍යයක් දාන්න. හරි. ඊළඟට අපි යනවා දෙවැනි උපුටණය ලියන්න. මේ වෙලාවත් එක්ක සංසන්දනය කරගෙන යන්න. දැන් ඔන්න අපි අවස්ථා නිරූපණය කියලා කියන්නේ ඕකට ඔන්න කියනවා එයා ඇත්තටම අපිට අහිංසකගේ සැබෑ ස්වරූපය මේ ප්‍රකාශනයේ හරේ නිරූපණය කරනවා පොත මිනිසෙන් දහසක් මැරුව මැනව එසේ වන්නා ශිල්පයට උපචාර කළා වේ අර මං කලින් කිව්වේ ඒක තමයි ඔය දැන් මේ දැන් මේ අලුත් પરම්පරාවක් අලුත් අධ්‍යක්ෂ අලුත් ප්ලට්ෆෝම් එකක අධ්‍යාපනය ලබන මං කියන්නේ ලංකාව ඉතා අසීරු අඩියක ඉන්න වෙලාව රටේ මිනිස්සුගේ ආර්ථිකය කිසියම් වූ පීඩනයකට පත් වෙලා තියෙන වෙලාවක තමයි අපි මේ ගත කරන මේ සිටුේෂන් එක එහෙම සිටුේෂන් එකක් නක්ක සංකීර්ණ සමාජීය තත්ත්වයක් මේක ඓතිහාසික දිගු කතාවක ප්‍රතිඵලයක් මේ කොරෝනා නිසා සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි හරි එතකොට පොතපත ඇසුරු කරන මිනිස්සු අඩු වෙනකොට පොතපත කියවන මිනිස්සු අඩු වෙනකොට ලෝකයේ තේරුම් ගන්න විදිහ ටිකක් පටු වෙනවා මිනිස්සු ඕලාරික වෙනවා මිනිස්සු වළඳ වෙනවා මිනිස්සු පටු වෙනවා මිනිස්සු ඊටාම ආත්මార్థකාමී වෙනවා මිනිස්සු මිනිස්සු ගැන හිතන විදිහ වෙනස් කරගන්න මිනිස්සුන්ට සමාජයේ කියව ගන්න බැරි වෙනවා මිනිස්සුන්ට මිනිස්සුන්ව කියව ගන්න බැරි වෙනවා මම නම් කුඩා කාලේ ඉඳලා අතිශය පොත් අභිරුචියෙන් කියවපු කෙනෙක් මම හිතන්නේ වැඩිම පොත් සංඛ්‍යාවක් කියවන්න නැත්තේ ඔයා ඔය පසු වෙන වයසේ සමහර පොත් කියවුවට තේරෙන්නේ නැහැ එහෙත් පසු කාලයේදී ඒ කියවපු දේවල් ජීවිතේ අත්දැකීම් ලැබෙනකොට හිතෙනවා ආ ඒ පොතේ තිබුණේ මෙන්න මේක තමයි කියලා.
शुद्ध बाइबले थी ना मैंने मेह में काक वाह बाइबले की ओर ना तू ऐसे समार बीटा सिंहल आपी मुकट द बहुत आपी मुकट द बाइबले की वाले के लहिते अंदर पुलवां मुस्लिम आएगे का तमाई कुराने इतने कोटा हिंदू आएगे तमाई तिरुकुराल बौद्ध आएगे त्रिपिटक अब आई थिंक हिंदू आएगे मुस्लिम आएगा केवाने मुकटद केला कियन बौद्ध या समाहार विट त्रिपिटक के केला ने मैं आई कैमरा टिक ऑफ करला एक आप ऑन करगन समाहार विट एवा केवन डो नै केला हितने के ना एवा केवला ने එක තැනක තියෙනවා මේ බයිබලයේ මාර්යා එනවා ක්‍රිස්තුස් වහන්සේව මරන්න. හරිද? ක්‍රිස්තුස් වහන්සේව මරන්නේ. ඒ මරන්න ආවම ක්‍රිස්තුස් වහන්සේට මාර්යා කියනවා මං තමුසෙව මරන්න ආවේ. හැබැයි මම පොඩි යෝජනාවක් කරනවා ඒකට කැමති වෙනවා නම් මං ඔයාව මරන්නේ නැහැ කියලා. ක්‍රිස්තුස් වහන්සේ අහනවා මොකක්ද යෝජනාව? योजना कलीम वाट लेवल की मम दिन मरण गल सह वाट मम लोके पालने सिंहासने दिन इट वस्ट मारे हेबयो ऐकरा मट वो मारे वो मारे नियोजन नरक क्रिस्तुस नियोजन हुद अतिशय इताम दुख सहगत कार्य इताम अपहास कार्य එවගේම ඔබ අන් අය ලබන බොහෝ දේ ඔබට අහිමි වෙයි. ඒකත් කියන්නේ යහපත් ජීවත් වෙන එක ලේසි පාස් වැඩක් නෙවෙයි. ඒර යටින් කියලා තියෙනවා. හැබැයි ඔබ කතරම් අපහසුවත් යහපත් ජීවත් වෙන්න ඔබට සුබදායක අනන්තයක් හිමි වෙයි. මිනිස්සු මැරෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ආත්මයෙන් මැරෙනවා. අනිත් එක තමයි මේ හුස්ම ගිහින් මැරෙන. හුස්ම ගිහින් මැරෙන එකට වඩා මිනිස්සු ආත්මීය මැරලා ජීවත් වෙන එක හරිම බරපතලයි. මම මේ කතාව කිව්වේ දැන් අර ක්ලාස් එක පටන් ගත්තාම එක වචනයක් ඇහුණනේ අර දරුවෙක්ගේ තාත්තා කෙනෙක් දරුවට උගන්වන ගුරුවරයාට ආමන්ත්‍රණය කරපු විදිය. දැන් ඒ සමාජ පරිණාමයක ලක්ෂණයක් ඒ. දැන් ගෙදර අම්මා හදලා දෙන ෆයිඩ් රයිස් එක අතට අරගෙන ඒක සෙල්ෆියක් ගහලා Facebook එකේ platform එකේ දාන්නේ. හැබැයි ටිකක් ලොකු නමක් තියෙන කඩේකට ගිහිල්ලා අර අම්මා හදලා දෙන මස්තබාල් අම්මා හදලා දෙන ෆයිඩ් රයිස් එකට වඩා මස්තබාල් ෆ්‍රයිඩ් රයිස් එකක් කාලා ඒක ෆොටෝ එකක් ගහලා දානවා Facebook එකේ. गेदर हदल देना अम्मा हदल देना रोटी अरगन फेसबुक मिनी पीत्सा इकट गे पीत्सा के हदन रोटी कनगम फेसबुक इकट दान फोटो इतना वटनाकम दीलती अरे अम्मट वेदर हदल दीप फ्रैड रईस गुणात्मक चिकन फेसबुक समाज हदी विधि हरियट तेर नमु मेघिया पारे कांता मे तिरसा सताट वेद वेद इन अर वेटिच सता मिनीट वीनता अंडन हब कौर दताव बलगत खलु मामे विधि हकू पैदील अट्ट पैदील इतम कर्कस जीवित गतक मनुष्य
ඇතාට අව අපල් කපන මිනිස්සුන්ට ඇතාට කෙහෙල් ගෙඩි කැවුව මිනිස්සුන්ට ඇතා වෙඩුවෙන් පාරේ අඬන මිනිස්සුන්ට මලකුණ බදාගෙන අඬන මිනිස්සුන්ට දන ගහලා පාරේ වදින මිනිස්සුන්ට ඇයි ඒ ඇතාව සද්දන්තයව බලාගත්තු කළු මාමා උපෙවුනේ නැත්තේ ඇයි කළු මාමා උපෙවුනේ නැත්තේ අරව ඔක්කොම ව්‍යාජයි මිනිස්සුන්ට නෑ සමාන ආදරයක් මනුස්සකමක් හැමෝට සලකන්න ඕනි කි. ඌ ඇත් ගොව්වා. ඌ කෑවත් එකයි නැතත් එකයි. හැබැයි එයා ඉතාම මිටි කෙසඟ සිරුරක් තියෙන මිනිහා හින්දා තමයි නැදුන් ගමුවේ රාජා කියන අතාගේ කකුලට පෑගෙන් දිහිටපු මිනිස්සු දහස් ගණක් සමාඩ වේරිලා තියෙනවා. එයා දන නමන් නැති තැන්වල කණෙන් ඇදලා දන්නම් නිසා තමයි ලොකු මිනිස්සු ඉස්සරහා නැදුන් ගමුවේ අත් රාජා දන ගැහුවේ. ඉතින් ඇතාට ඇපල් කව් කෙසෙල් කව් මිනිස්සුන්ට අර ඇතාව බලාගත්තු කළු මාමට සුඛෝපභෝගී ජීවිතයක් දෙන්න බැරි වුණා. හරිද? ඒක තමයි සමාජ කතාව. දැන් ඔබට හිතෙන්න පුළුවන් මේ වගේ පොඩි මුදලකට ක්ලාස් එකක් කරනකොට සමහර විට ඒකේ උගන්වන ගුරුවරු හිඟන්න මොනවත් නැති කිසි වැදගත්මක් නැති මිනිස්සු වගේ කියලා හිතෙන්න පුළුවන්. ඇයි වෙන ක්ලාස් එකකට ගියාම ක්ලාස් ෆීස් එක 1000යි. ඒක එතෙන්ට යන්න ඕන. එතෙන්ට ගිහලා ලොකු රෙස්පෙක්ට් එකක් තියෙනවා. මේ එතෙන්ට දාන තක ඕනි එකක් ඉවසනවා. නේද? ඕන එකක් කිව්වොත් ඉවසනවා. කාඩ් එක අරගෙන නැතුව එන්න එපා කිව්වොත් ඔළුව නමාගෙන එළියට යනවා. නේ? ටියුට් එක දෙන්නේ කාඩ් එක ගත්ත කෙනාට විතරයි කියලා කිව්වොත් අනේ ඉතින් අහිංසකව දරාගෙන ඒක විඳ දරා ගන්න. ඉතින් ඇත්තටම මිනිස්සු හිතන විදිය මේක ඇවිල්ලා අපේ මිනිසුන්ගේ තත්වය පහසුව හැම කෙනෙක්ටම සාධාරණයක් ිටුවෙන් අපි දරන ලොකු උත්සාහයක්. ඒ නිසා සමහරලාට ඒකට තියෙන වටිනාකම ඒකේ ඉන්නේ ගුරුවරයෙක් මොකක් හරි කිව්වම සමහරට ඒක අහන්න තියෙන පෙළඹවීම අඩු වෙන්න එක හේතුවක් වෙන්නේ. සමහරට අර දරුවගේ තාත්තරේම ආමන්ත්‍රණය කරන්නත් ඇත්ත එහෙම. ඒ නිසා වෙන්නේ. එහෙම නෑ මේකේ ඉන්න හැම කෙනෙක්ම ඉතාම වටිනායි. ඔබ පෞද්ගලික ඔහෙලා බැලුවොත් මේකේ උගන්වන බහුතරයක් ගුරුවරු අතිශය සමාජයේ පිළිගත් වැදගත් වෘත්තීන් වල යෙදෙන ඒ වගේම සමාජ සම්භාව්‍ය වටිනාකමක් හදාගත්ත මිනිස්සු. නම් වශයෙන් කියන්න පුළුවන් මට මේකේ උගන්වන බහුතරයක් දෙනවා. කීප දෙනෙක් දුර පළාත්වල මම දන්නේ නැති අය ඉන්නෝ. ඒ අරන් බහුතරයක් ගැන මට එහෙම කියන්න පුළුවන්. එතකොට අපි මේ වැඩේ කරන්නේ ඉතාම සත්භාවයෙන් සහ කිසියම් සමාජ මෙහෙවරක් ඉටු කිරීමේ අරමුණ එක්. ඒ වගේ වට සමහරලාට වටිනාකම් හම්බ වෙන්නේ නැහැ. හරිද? සමහරලාට වටිනාකම් හම්බ වෙන්නේ නැහැ. මං කියන්නේ අන්නේ හිතන. ප්‍රාත් මං වට උනම් ෆොටෝ කීපයක් වෙන්නන්න. වට එතකොට හිතා ගන්න පුළුවන් වෙයි ඇයි සර් මේ වගේ කාලයක් අපි වෙනුවෙන් නැස්ති කරන්නේ. මට හිතුනොත් මං පෙන්නන්න. ඔබ එතකොට කල්පනා කරයි ඇයි මේ වගේ ඉන්නේ අපි වෙනුවෙන් මේ වගේ කාලයක් නැස්ති කරන්නේ. හරිද? ඒක ඒක ඇවිල්ලා මේක අපි තව කෙනෙක්ගේ ජීවිතය වෙනස් කරන්න අපි දරන උත්සාහයක එක්තරා ප්‍රතිඵලයක්. ඒ නිසා එහෙම හිතන්න නැතුව ඔයා වටිනාකම් තියෙන දේ වටිනාකම නිවැරදිව තේරුම් අරගෙන ඒකට අනුගතව ඒ ගරු කිරීම ඒ සැලකිලි ඒ හැම දෙයක්ම එකලෙස තබාගෙන වැඩ කරගෙන යන්න. හරිද? ඒක මේ වගේ උපදෙස් අපි දෙන්න ඕනේ නැහැ අතරම ඉස්සරම පාසල් වල ගුරුවරු හොටු පියදම් නහය මිරිකලා හොටු ටික පියදාලා කුණු කෙල පියදාලා කබ කඩලා තමයි පන්තියට ගත්තේ. ඒ සමාජය දැන් ටිකක් දියුණු. දැන් අපි හොටු පියදාන්නේ නැහැ පන්ති කාමරයට. හරිද? එතකොට ඉස්සර මිනිස්සුන්ට අපි දෙච්ච උපදෙස් මේ සමාජයේ පිළිමත කියවා ගැනීම ගැන අපි නැවත කියලා දෙන්න ඕන නැහැ. ඒස දැන් සමාජයේ දියුණු. ඒ දියුණු සමාජය ඇතුලේ මිනිස්සු හිතන විදිය විතරයි ඩෙවලොප් කරගන්න ඕන. පුතේ මිනිස් දහසක් මැරුව මැනව. එසේ වන්නා ශිල්පයට උපචාර කළාවි. දැන් මම කිව්වේ කැමරා ඔන් කරන්න. විසාපාමොක් කියනවා. පුතේ මිනිසුන් දහසක් මැරුව මැනව. ශිල්පයට උපචාර කළාවේ. එහෙම කළොත් තමයි ශිල්පයට උපචාර කළාවේ. මං හිතනවා නූතන සමාජයේ ඉන්න කිසිම ගුරුවරේ ඔබට ශිල්පයට උපචාර විශේෂයෙන් මිනිසුන් දහසක් මරන්න කියලා යෝජනා කරයි කියලා. දිසාපාමොක් වගේ අසීමාන්තික දැනුම තියෙන ප්‍රාමාණික බුද්ධිමතෙක් තමගේ ශිෂ්‍යයෙකුට මෙහෙම යෝජනාවක් කරා නූතන සමාජයේ ඉන්න ඉතාම ප්‍රාථමික මට්ටමේ අධ්‍යාපනයක් තියෙන
ගුරුවරයෙක්වත් මෙහෙම යෝජනාවක් කරන්නේ නැහැ. ඒක වැදගත්ම කාරණේ තමයි අහිංසක මේ වැඩේ කරනවා. අහිංසක කියලා කියන්නේ අති දක්ෂ බුද්ධිමත්. ඒත් ඔව් එකට තියන්නේ බුද්ධිමත්කමවත්. ඔහුගේ තියෙන දක්ෂකමවත්. ඔහුගේ තියෙන හැකියාවවත් නෙමෙයි. ඔහු පෙරට තියන්නේ ගුරුවරයාට තියෙන භක්තිය සාදරේ. ඒ නිසා ඔහු පෙළවෙන මිනිසු මරන්නේ. අහිංසකගේ එක හොඳ පැත්තක් ඒක. මෙතෙන්දි ගුරුවරයා තමයි වැරදි වැඩේ කරන්නේ. ආධ්‍යාත්මයේ ඇතුලේ තෙරපෙන හැඟීමක් සමාජයට මහත් විනාශයක් කරන්න පුළුවන් කරමට කෙනෙක්ගේ අතුලාන්තයේ වෙනස් වෙන්න පුළුවන් කියන අදහස හරි ලස්සනට මේ ප්‍රකාශය ඇතුලේ සිද්ධි නිරූපණයක් ඉදිරියේ ඉදිරිපත් කරනවා. अहिंसक दिशा पामोक वरदवा वटहा गनी अहिंसक दिशा पामोक वरदवा वटहा गनी दिशा पामुक विसिन अहिंसक मरादमीम अबहुवे नोवन कारणे के දිසාපාමොක් මිනිසුන් දහසක් මරණ ලෙස අහිංසකට යෝජනා කරයි. ඇතිරණාත්මක අවස්ථා සිද්ධි නිරූපණයකි. ඒ තීරණාත්මක අවස්ථා සිද්ධි නිරූපණයකි. සංවාද සීලේ බස්වහරක් භාවිතයට ගෙන කතුරයා එම අවස්ථාව මෙලෙස නිරූපණය කරයි. කතුවරයාම අවස්ථාව මෙලෙස නිරූපණය කරයි. හරි. අපි නිදසුන් දෙකක් භාවිතාවට ගත්තා. මේ තියෙන්නේ තුන්වෙනි නිදසුන. ඒ පංචායුධගෙන ආචාර්යයා වැඳ අටවියට වැඳ අටවියට වදනා තන්හිදු අටවි මැදේදු අටවියෙන් නික්මෙන තන්හිදු සිට මිනිසුන් මරයි. ඒ පංචායුධගෙන ආචාර්යයා වැඳ අටවියට වැඳ අටවියට වදනා තන්හිදු අටවි මැදේදු අටවියෙන් නික්මෙන තන්හිදු සිට මිනිසුන් මරයි. අහිංසක තීරණය කරනවා ගුරුවරයාට දක්වන ගෞරවය නිසා මිනිසුන් දහසක් මරන්න. අහිංසක දරුණු මිනිමරුවෙක් විදියට කුපිත වෙච්ච තරුණයෙක් විදියට වනයේට අවතීර්ණය වෙලා වනයේට ඇතුළු වෙන වනයේ මැද ඉන්න වනයෙන් එළියට යන මිනිසුන් සාහසිකව එක එකා කප කපා මරා දම් ආවේගශීලී චර්ය රටාව මේක ඇතුලේ හරි ලස්සනට කතුරෑ නිරූපණය කරන ඒ පද සංගඨණයේ ඇතුලෙත් ඒ අවස්ථාවට උචිත ශබ්ද උත්පාදනයක් කරනවා. අටවියට වැද අටවියෙන් නික්මෙන තැන්න අටවිය මැදේ බලන්න සිට හරියට කඩුවක්
තවත් කඩුවක ගැටෙන සද්දය ලස්සනට කතුවරයා ඉස්මතු කරලා තියෙනවා. එතකොට අවස්ථාවට උචිත ලෙස ශබ්ද රසයත් මතු වෙන විදිහට රිද්මයානුකූල වස්වරක් භාවිතයට අරගෙන සාහසික ලෙස හැසිරෙන අඟුලිමාලකේ ස්වභාවය පාඨකයාගේ මනසෙහි හරියට චිත්‍රයක් අඳිනා වගේ හරි අපූර්වට අමාවතුර කතුවරයා දැනට අවුරුදු දහස් ගානකට උඩදී මේ විදිහට ලියන. හරි ලියන. අහිංසක මිනිසුන් දහසක් මැරීමට තීරණය කරයි. අහිංසක මිනිසුන් දහසක් මැරීමට තීරණය කරයි. කැලයට ඇතුළු වෙන තැනද කැලය මැදෙහිද කැලයෙන් පිට වෙන තැනද සිටින මිනිසුන් මරා साहसिकव हसरे मिनिसुन मरा साहसिकव हसरे अनुप्रासवत लेस बसयोदा अनुप्रासवत लेस बसयोदा අනුප්‍රාසවත් ලෙස බස්ස යෝදා අවස්ථාවට උචිත රිද්මයානුකූල බසක්ද භාවිතයටගෙන අවස්ථානුකූල රිද්මයානුකූල බසක් භාවිතයටගෙන එම අවස්ථාව මෙලෙස පාඨක මනසේ සිතුවම් කරයි මෙලෙස පාඨක මනසේ සිතුවම් කරයි මෙලෙස පාඨක මනසේ සිතුවම් කරයි मेलेस पाठक मन से सितुआं कराय हरि वनापि निदिसुन तुनात भावित है टारगेन मेवेने कम प्रश्रिय गोटना कलतीन अपिटे तवा तवस देखा गेन ओकड़ एतुलात करांदोर मां हितान्ने मे निदिसुने इते कलें अपिटे हम्पुने ने हाँ हम्पुना भाषा शैली प्रश्न यदि हम बोना दर में अवस्था बताऊँगी अंगुलिमाल दमनीय करन बुद्ध हम दुरो फेर्रमा कटा वाड़ी ना अवस्था दर में अवस्था वटिका तीरनात्मक टिका व्याकुल अवस्था वाक मिनिस्सु अंगुलिमाल गैन अहेन कोट बडयन साहिस्य के हिती मुत्रायन साहिस्य के हिती इसु बाये वे नवानी निकां हितांड को में अहल पहल गेदर को होरकमा कुनाट पास्ते एलांग दावसे बल्लो विरुआम गेदर मिनिस्सों टाती वेन पापुई देवी ले एक याने में गेदर टा चोट्टे के देन्न मोके खर ये नवा केला हितेन कोट देने ने बाये නිකන් හිතන්න කො මිනිහෙක් කපාගෙන කොටාගෙන බෙල්ලි කපාගෙන ඇඟිල්ල කපාගෙන අහුවෙන එක කපාගෙන බෙල්ලේ මාලයක් දාගන්න ඩයල් එකක් කරගෙනා කියලා කිව්වොත් එහෙම කොහොම බයක් එයිද කියලා මන් දන්නේ ඔය පැත්තේ හිටියද කියලා ග්‍රීස් යකා ග්‍රීස් යකාගෙන අහලා ඇති
ග්‍රීසියකා සැරිසරන කාලේ හූනෙක් මේසෙ උඩට පැන්නත් පපුව දෙපාරක් ගැස්සිලා යනවා වගේ හැඟීමක් ඇති වෙන්න කාලයක් තිබුණානේ. එතකොට මේ වගේ එකෙක් ඉන්නකොට කොහමද බල්ලෙක් එහෙම බිරුවම් නේ හිතාගන්න පපුව දෙවිලා දෙන විදි හිටිය අයිඩියල්. හරි ග්‍රීසියකාට බය වෙච්ච බයවිල් නේ පැඩියෝන් නෑ සාරාලා බෝම්බ ගැහුවනේ බෝම්බ හතරයි පත්තුනේ ඔක්කොම බෑග් චෙක් කරා නේද කොහේ හරි කොකා කෝලා බෝතලයක්වත් පාරක දාලා ගිහිල්ලා තිබුණොත් මිනිස්සු වලට වෙනව බෝම්බයක් හරි ඒ දවස්වල පෝර්ති වල මතකද ආ කියන කුණුමලු සෑහෙන්න එකතු කරා බෝම්බයක් 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 කියලා බෝක්කු වස්සේ වැට මිනිස්සු ආතල් එකටත් එක්ක බැටවල් වල බෑග් කෙල්ලලා යනවා ඕවන් ඉතින් විශේෂ සේවයකට කතා කරලා බෑග් එක වලකට මොකක්වත් නැහැ. මේ මිනිස්සුන්ගේ බය මිනිස්සු පුදුම බයෙන් ජීවත් වෙන්නේ. කරලා තියෙන දහදුරා පව් කාරකම් වැඩවල නිසා කොයි වෙලේ ගිනි ගෙඩියක් පත් වේද කියලා මිනිස්සු හිත හිතා ඉන්නේ. තා මිනිස්සු හරි බයෙන් ජීවත් වෙනවා. හරි මැරෙන්නත් හරි බයයි. ෂුවර් එකටම අපාය යනවා කියලා දන්නවනේ. කරලා තියෙන කුජීත වැඩවල. හරි ඒ කියන්නේ පොඩ්ඩක් හරි සාහනෙන් ආතල් එකේ ඉඳ තියෙන්නේ මේ මැරරකම් විතරයි. මලාට පස්සේ ඉවරයි කියලා හොඳටම දන්නවනේ. ඒ නිසා මැරෙන්න මරම බය. ඉතින් අර හරියට සාධාරණව යහපත් ජීවත් වෙන මිනිස්සුෙකුට ඉතින් මැරෙන්න බය වෙන්න ඕනේ නැහැ. නමුත් ගොඩක් මිනිස්සු මැරෙන්න බයයි. ඉතින් මේ අඟුලිමාල වගේ ඩයල් එකක් ඔයාලා ගෙවල් පැත්තට ආවොත් එහෙම කොහොමද තියෙන්නේ? නේ කොහොමද තියෙන්නේ? මට මතකයි මට පුංචි කාලේ මේ තාම කුඩා කාලේ ආලවක දමුනේ කතාව මේ රාත්‍රී කාලෙක පන්සලේ පෙන්නුව. දැන් මම දන්නේ නැහැ මේක බොරුවක් කියලා. මේක රංගපෑමක් කියලා දන්නේ නැහැ මම පොඩීනේ. ඉතින් මම ආච්චම්මත් එක්ක ගිහලා ගියා දැන් ඕක බලන්න මිනිස්සු ඉතින් ඉඳගෙන ඉන්නවා. ඔන්න දැන් ආලවක යක්කයා එන වෙලාව. අම්මෝ හෙන්නත් අඩි බඩක් තියෙන ඩයල් එකක්. යක්ක මූණක් තියෙන මිනිස්සෙක් ඌ දෙවනත් එන්නේ. ඒ දවස්වල ස්පීකර් අනම්ම නම් තිබ්බේ නැහැ. දෙවනත් වෙන්න හූ තියාගෙන එනවා දැන් මේක. මුගේ තේමා පාටේ මොකද්ද දන්නවද? නරක වැඩ කරන හැම ළමයෙක්ම කණ්ඩ අරන් යනවා. දැන් එතන ඉඳගෙන ඉන්න සමහර ළමය මූ ඇවිල්ලා උස්සන් යනවා. ඉතින් උස්සන් ගියාට පස්සේ අර ළමයා ලතෝනි දෙනවා ඇහෙනවා. දැන් එතකොට මගේ පපුවත් උන්ටම පත් වෙලා තියෙනවා. ඇයි පොඩි කාලේ කරේම කුජීත වැඩනේ. හරිද? එතකොට දැන් මට එකෙන් එක මතක් වෙනවා මම කරපු දාතුර වැඩ. හරි මම හිතනවා දැන් ඊළඟ ෂොට් එක නම් මට තමයි යකාගෙන් ආයේ කිසිම බේරුමක් නැහැ කියලා. ඔන්න එනවා ඉතින් යකා හූ තියාගෙන. යකා හූ තියාගෙන එනකොට අපිට මේ චෝගෙන් හරිද? ඇයි ඊළඟ ගොදුරම ඊළඟ ගොදුර තමන් කියලා හිතනවා. අර අරංගියෙක්වත් ආපහු ගෙනාවෙත් නැහැ. කුමාරි යකාට මීටරේ වැරදුනා. එදා මම බේරුණා. යකාගේ රේඩාර් වලට මම කරලා තිබ්බ අහුකුංචි වැඩ අහුවෙලා තිබුණේම නැහැ. සයිදම වේරුණා. ඒත් පස්සේ දැන් ගෙදර ඇවිල්ලත් එහාවත්තේ සයිමන් රාබිලා හූ කියන වෙනදාට සයිමන් හූ කියනකොට මට එන ජෝලි. හැබැයි ඊට පස්සේ සයිමන් හූ කියනකොට මට හිතෙන්නේ මේ අකා හූ කියනවා කියලා. හරි. පස්සේ සයිමන්ගේ හූවටත් බය වෙනවා. හරිද? හරි. තව හිටිය අමර කියලා මිනිස්සෙක්. ඒ මිනිහන්ට ඉඳලා හිටලා බීලා සූර්ණාට පස්සේ පාරේ හූ කියාගෙන යනවා. වෙනදාට හූ කිව්වම මම අමරද කියලා බලන්න පාරට වහිනවා. හරි ආය අමරේ හූ කියනකොට මට මතක් වෙන්නේ යකා මං ඇඳාස්සරිංග හරිද කියන්නේ අමරගේ හූවටත් බය හරිද ඉතින් අපේ ආච්චම රැට ටිකක් සද්දෙට ගොරවනවා හරිද රැට ආච්චම හයියෙන් සද්දෙට ගොරවනකොටත් මට ඇහෙන්නේ යකා හූ කියනවා කියලා ආච්චම තමයි ගොරවන්නේ මං තාම බය වෙලා නැගිටින්නේ හරි ඉතින් යකාට බය වෙච්ච විදිය හැබැයි ටිකක් ලොකු වුණාට පස්සේ දැනගත්තා ඒ උස්සංගී ඔක්කොමත් රංගපාලා තියෙන්නේ අර ආපු යකත් රංගපාලා තියෙන්නේ හරි ඒක දැනගත්තට පස්සේ නම් යකෙකුටවත් දැන් බය නැහැ. දැන් අපි හු කිව්වම යක්කෝ බය වෙලාද? හරි. හරි. ඒ හින්දා මේ දැන් කතුවරයාට කියන්න ඕනි මේ මොකද්ද කියන්න ඕනි? අඟුලිමාලට මිනිස්සු උන්ටම බය වෙලා ඉන්නේ. ඒ ඇස්සේ එක්කෙනෙක් යනවා මේ අනිත් පැත්තට මිනිස්සු ඔක්කොම දුවද්දි එක එක්කෙනෙක් යනවා අඟුලිමාල ඉන්න පැත්තට. දැන් මේ අවස්ථාව කතුරා ලියන්න තිබ්බනේ මෙන්න මේ බුදුරජාණන් වහන්සේ අඟුලිමාල වෙසෙන ප්‍රදේශයට ගමන් කරති පඩිති. එහෙම ලියන්න තිබ්බනේ.
දැන් බලන්නක මේ අවස්ථාව නිරූපණය කරන්න බුදුහාමුදුරු වඩිනවා දෙපස මිනිස්සු ඉන්නවා මිනිස්සුන්ගේ මුවට තමයි නම් වන්නේ යන්න එපා කියන්නේ ආන පොයි ඥානවති සීලවති දයාවති කුසුමාවති යන්ටි මොකක් කරේ සිද්ධියක් වෙලා කේලමක් කියනකොට නිරූපණය කරන්නේ කෙලින්ම කියලා දානවා පොල්ලෙන් ගහව දැන් කතුවරයා මිනිස්සු දෙපැත්තේ රැස් කරලා හරිද මිනිස්සු ලව්ව තමයි බුදුහාමුදුරන්ට කියවන්නේ මහන එමග නොයයි එමග අගුල් මල් නම් සොරක දරුණු ලේ මඩු ඇත්තේ උන් මයිල් කෙලින් කරගෙන ඉන්නේ සෙල්ලම් පොරක් නේද සතුන් කරේ කුලුණ නැත්තේ කිසි අනුකම්පාවක් නැ ගම් නොගම් කලේ නියම් ගම් නොනිය ගම් ගම් හිස් කරලා දෙන්නේ මායින් ගම් මාන හුඩු පට්ටම් කරලා දෙන්නේ දනව් නොදනව් කලේ කම ඉනිහෙක්වත් නැ මිනිසුන් මරා ඇඟිලි විද මාලා කොට දරයි මේක මරලා නිකන් ඉන්නෙත් නැ මරුවට පස්සේවත් පාඩුවේ ඉන්න දෙන්නේ ඇඟිල්ල කපලා ඇඟිල්ලත් දෙල්ලේ දායි හරිද ඒ තරම් භයානක ඩයල් එක දැන් බලන්න කොච්චර ලස්සනට කතුවරයා නිකන් හරියට අඟුලි මාල මිනිස්සු මරනකොට පානල් ලං හිටියා වගේ ලියලා තියෙනවා හරි දැන් ලියමු අඟුලි මාල දමනේ සඳහා බුදුරජාණෝ පෙරට වඩිති අඟුලි මාල දමනේ සඳහා බුදුරජාණෝ පෙරට වඩිති දෙපස මිනිස්සු රැස් වී සිටිති බුදුරදුන්ට එමගට නොයන ලෙස කෑගසා පවසයි පවසති බුදුරදුන්ට එමගට නොයන ලෙස කෑගසා පවසති अंगुलि मालगे दरुणु भव अंगुलि मालगे दरुणु भव कै गसा कियति एम अवस्थावेहि स्वभावय නිරූපණය කරන්නේ එම අවස්ථාවේ ස්වභාවය නිරූපණය කරන්නේ අවට රැස්වන්ගේ මුවට වදන් එකතු කරමිනි අවට රැස්වන්ගේ මුවට වදන් එකතු කරමිනි එම අවස්ථාවේ උද්වේග කර හැඟීම් එම අවස්ථාවේ උද්වේග කර එම අවස්ථාවේ ඇතිවන උද්වේග කර හැඟීම් එම අවස්ථාවේ ඇතිවන උද්වේග කර හැඟීම් පාඨක මනසේ සිතුවම් කරයි पाठक मनसे सितुवांकराय पाठक मनसे सितुवांकराय पाठक मनसे सितुवांकराय अरे वन अपि उदाहरण हातरक दाला प्रश्न साक्षात्कार कला තවත් ඕනනම් උදාහරණ හතර ඇති තවත් ඕනනම් ඔයාට දාගන්න පුළුවන් උදාහරණයක් සොර ක්ලාන්තවිය මියෙහි කෙලසිඳී ගියේ ශරීරයෙන් සේද බස්සි දැන් මොකද්ද මේ අවස්ථාව මේ තමයි මේ අඟුලිමාල ගේ වයර් මාරු වෙන අවස්ථාව හරි ඒ තමයි දමණය වෙන අවස්ථාව දැන් අඟුලිමාල උසෙන් බෝල් වගේ කඩුව උස්සගෙන අර පැත්තෙන් එනවා මෙහෙට
Usain Bolt lage na anguli mala dakina ek ekwat anguli mala patta ave ne anith patta thamagi samayata anguli mala dakala duwepe Usain Bolt wada vegen duwanda eka menna nan lokawartha Usain Bolt yan nathi wenndath ida thibu e dawasala ara mani neema tiyenna nathuwa ida me eth menna bale ekken ekkena issanaata උක්කම දුවද්දි කවුද යකෝ මගේ ඉස්සරහට එන්නේ කියලා අඟුල මාල පොඩක් තිගැස්සෙන. උඩම කෙනෙක් තිගැස්සෙන ඔක්කොම දුවද්දි එක එක ඉස්සරහට එනකොට ඒක පොඩක් මොනවා වුණත් පොඩි තිගැස්සීමක්. දැන් වලියෙම දාගත්තා. පස්සට ගිහිල්ලා 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 නිකන් හරි ඉස්සරහට ආවොත් පොඩි අවුලක් එනවා මු දෙන්න තමයි එන්නේ කියලා. හඬ තමයි වෙන්නේ කියලා තිතේන. පසර ගිහින් ගිහින් ඉස්සරහට එන්නේ ඒ වගේ අඟුලිමාලටත් පොඩි ෂොක් එකක් ආවා කොච්චර වුණත් ඊට පස්සේ අඟුලිමාල මොකද කරන්නේ මේ බුදුහාමුදුරන්ගේ පිරිවස්සෙන් ෆලෝ කරනවා ෆලෝ කරනවා ෆලෝ කරනවා ෆලෝ කරනවා ලඟ වෙන්න බෑ අඟුලිමාලට ඉදෙන බුදුහාමුදුරන් අඟුලිමාලට වඩා වේගෙන් දුවනවා වගේ ඊට පස්සේ ගුවා මේ विस्तर कर रहा मेहम एक पार अंगुली माला लंग में मेहम एसपी गल समारे पार डिगूट समी तला एक पार कंद मे सिद्धवेन नसीतू वीर देवाल अंगुली माला उदर हेम बातला अंगुली माला हेम बातला बायला तक गहिला කකුල් গিටාර් ගහලා වෙවුලලා ගිය විදිය තමයි ලස්සනට කියන්නේ කොහමද සොරක් ක්ලාන්ත විය මූයට දුවනවා මේට දුවනවා අරේට දුවනවා කඳු වල යනවා පල්ලම් බහිනවා සමතැනි දලා වෙල වෙනවා ඇඟිල්ල අල්ලන්න පුළුවන් ගානෙ ඉන්නවා දුර ඉන්නවා මූ දැන් දුවලා 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 මූට කලන්ත හැදී මියේයි කෙලසින්දි කියේ මොකද්ද මේ මියේයි කෙලසින්දි කියේ කියන්නේ ඈ මියේයි කෙලසින්දි කියන්නේ මොකද්ද लोकोट ही खाटे සේද බස්සිත දැන් කටේ මියෙයි කියලා සිඳීද මියෙයි කියලා වැක්කරේදි දන්නේ නැහැ. ඒක ඔක්කොම කැමරා ඔෆ් කරගෙන. නෑ. මියෙයි කියලා වැක්කරේ වැක්කරේ දන්නේ නැහැ. නෑ. බැරි වෙලාවේ මයික් එක ඔන් කරගෙන ගොරවන්න එපා මට ආව දැන් අද යකා මතක් වෙච්චින්ද ආපහුම බය වෙන්න පුළුවන්. හරි. महासोन दिस्ट अरे महासोन महासोन दृष्टि दी मंत्र देखा महासोन नलंगू अनी रुवंदर पेरल मंत्र महासोन की मंत्र रुवंदर पेरल महासोन महासोन दृष्टि तमाइ महासोन अलगू
දැන් මට හිතුනොත් එහෙම මං එවනවා මහ සමාවර්ගයට හරි නැත්තම් අඩුව ගානේ කළු කුමාරයෙක් හරි එවන හරිද දැන් ඔය යස්ත ප්‍රේත දිස්ති තියෙන කවුරු හරි ඉන්නවනම් මට කියන්න මං ඊටාම ෂණයෙන් ඒව සනීප කරලා දෙන්න ඔය කට්ටඩියු ගාවට ගිහිල්ලා බොරු කට්ටඩියු ගාවට එම ගිහිල්ලා අවුරුදු ගණන් දුක් විඳලා ඉන්න මිනිස්සු එමෙ ඉන්නවනම් අනේ කියන්න මං විනාඩි 10න් ඒව අදලා දෙන්න කෝටි ගණන් ලස්ස ගණන් අරන් පව් ඉඳලා තියෙන අය ඉන්නවනම් මට කොල්ලක් දෙන්න කියන්න මට සල්ලි නැතුව මං වැඩේ කරලා දෙන්න හරි මේ ඉතින් මේ දැන් ඉතින් ඔය ඔබ ඕන් කරන්න වයර් එක දෙකේ දිස්ත්‍යයක් ආත් එවන්න එන බයෙන් ටේම්පා ඒව කරන්න දිස්ත්‍ය වන එක පාට බෑ පෙරේත තට්ටුවක් හදන්න ඕන හදලා මිනි ඔලුවක් ගොඩ දා ගන්න ඕන ඊට පස්සේ මිනි ඔලුව පෙරේත තට්ටුවේ තියාගෙන හතර මං හන්දියේක රෑ 12ට ගිහිල්ලා මතුරුලා තනියම ගිහිල්ලා වල දාන්න ඕන මිනිය ගොඩ දාන්නත් ඕනි තනියම කොහමද කරකොප්පුවකට ගිහිල්ලා දවල් තන් රෑට මර රෑ තනියම මිනියක් ගොඩ දානකොට ඒක ගොඩ දාන්නත් ඕනි කොහමද දන්නවද පොල් තෙල් පහනකට තෙල් දාලා පහනේ තෙල් ඉවර වෙන්න කලින් ඒක ගොඩ දාන්න ඕන සංකීර්ණ වැඩක් ඒ කියන්නේ යකා ආවේසු වුණා වගේ වලහරන්න ඕන අඩි 6ක් විතර ගැඹුරයි වලහරන එක පොල් තෙල් පහන නිමුණොත් එහෙම ඉතින් මාසෝනා ගැවුව තමයි හරිද එහෙම තමයි ශාස්ත්‍රයේ තියෙන්නේ දෙන්න දෙන්න යන්න බෑ තනියෙන් යන්න ඕන එහෙම ගිහිල්ලා එහෙම සෑහෙන දේවල් කරන්න තියෙනවා බය වෙන්න එපා මේ හදිසියෙ වැඩේ කරන්න බෑ අර මේ වෙලාවේ කරන්න පුළුවන් එකම දේ තමයි අපේ සර්ට කියලා වන්න කරන්ට් එක කප්පලා මේ ඉඳලා පොඩි හුවක් තියලා වය කරන්න පුළුවන් අපේ හොඳටම කරපු සර්ට් එක කියලා කරන්ට් එක පොඩ්ඩක් කප්පන්න පුළුවන් හරි එහෙම කරන්න පුළුවන් ඉතින් දැන් මේ අවස්ථාවත් අපිට උන්ට භාවිතාවට අරගෙන ලියන්න පුළුවන් අත්‍යවශ්‍ය නැහැ. ඉතින් මේ අවස්ථාවත් ඔයා අත්‍යවශ්‍ය නම් ප්‍රයෝජනෙට ගන්න. මම නිකන් පොඩි කෙටි සටහනක් එක්ක එකතු කරලා දෙන්න. ලියමු නේ. ලියන ගමන් මේ විමල්කා විමල්කා විමල්කට නම් නිඳ ගිහලා අනිවාර්යෙන් මං හිතේ ශරීරයෙන් සේදපස්සි නෙමෙයි මීයන් කෙලසිඳි නෙමෙයි මීයන් කෙල වැක්කරේ කියලා මං හිතේ දැන් කට වහගෙන ඉන්නේ ඒක තමයි අර හරි හරි නින්ද ගියා නේද ඌ කට්ටියට මයික් ඔන් කරගන්න අවස්ථාව දීලා තියෙන්නේ මම ඕෆ් කරලා එහෙම නැහැ ඕන දෙයක් කියන්න පුළුවන් ඔය මහසෝන ගැන එහෙම තව විස්තර දැනගන්න ඕන ඒකත් කියන්න පුළුවන් කළු කුමාරයා තමයි ගොඩක් කලාවට ඇල්ම බැල්ම දාන්නේ ගෑනු ළමයින්ට දැන් නම් කළු කුමාරයෝ ඩෙනින් එහෙම ඇඳගෙන පාරවල් අයිනේ තින්නවා සමහර කුමාරයෝ කළුයි කිව්වට කළුමත් නෑ සුදු වේමුත් ඉන්නවා ඒ කුමාරයන්ගෙන් බේරෙන එක කළු කුමාරයන්ගෙන් බේරෙන තරම් ලේසිත් නෑ ඒක අතතුරු මාර්ග තියාතර කමක් නෑ පිරිමි ළමයින්ට නම් ඉතින් මොහිනී තමයි ඉන්නේ මේ මාරයා වුව කියන්නේ පාසර් කියලා කියන. හරිද? පිරිමිලාන්ට දැන් මොහිනීලා තමයි ඉන්නේ. දන්නව නේද මොහිනී? මොහිනී ඇවිල්ලා කියනවා මේ පොඩ්ඩක් බබාව ගන්න. මගේ රෙද්ද කැඩිලා කියලා. ඉතින් දැන් නම් අපේ කට්ටිය කියනවා කියන්නේ ඔයා බබා වඩාගෙන ඉන්න මම රෙද්ද අන්දන්නම් කියලා. සාමාන්‍ය බබාව ගන්නෑ කියලා තමයි දැන් කියන්නේ. ඉතින් මොහිනී ඊට පස්සේ කියනවලු මීට කලින් රෙද්ද අන්දලා තමයි මගේ අතර මේ එක එක ආවේ. ආයි මං කාටවත් කියලා රෙද්ද අද්ද ගන්න අනික් කිහිල්ලටත් අර එකෙක් එයි කියලා මොහිනීත් අහුවෙන්නේ නැහැ කියලා තමයි දැන් කියන්නේ හරි ඒ කියන්නේ මොහිනීත් මේ වෙනකොට පාඩම් ඉගෙනගෙන තියෙන්නේ එකෙක් රෙද්ද අන්දන්නේ කියලා තමයි මට මේක උනේ කියලා හරි ඒ නිසා මොහිනී රාවට එන්නේ නැහැ දැන් මිනිස් රාවට එන්නේ නැහැ යක් රාවට එන්නේ නැහැ එහෙනම් සංකීර්ණ ප්‍රශ්නයක් කියලා තියෙනවා හරි මේ රාත්‍රියේ මොහිනීලා බෝධිලිමලා මාසෝනලා රීරිය කාලා මහා කවුද කළු කුමාරේ එතකොට කාලි අම්මලා ආයෙම පොඩ්ඩක් මතක් කරාට රෑ තාම 12 වෙලා නැහැනේ 12ටනේ මතක් කරන්න හොඳ නැහැ කියන්නේ දැනට හිතේ තියාගෙන 12ට විතර මතක් වෙයි එතකොට හරි
அதனால் துரட்ட தட்டு குலத்தையும் அறிந்தேவா அது சிவர்ணே சாரி அதனால் சிவர்ணே அகுல்மல் தமனே கிரீம சந்தா அகுல்மல் தமனே கிரீம சந்தா புதுராது இறுதி பிராத்திஹார உபக்ரம பாவித்தேட்ட கணி இறுதி பிராத்திஹாரிய உபக்ரம பாவித்தேட்ட கணி அங்குலிமால ஏன் வெஹெசட பாத்ரி ක්ලාන්තය ඇතිවි කටෙහි කෙල සිඳි සිරුරෙන් දහඩිය වැගිරි භ්‍රාන්තව සිටින අවස්ථාව භ්‍රාන්තව සිටින අවස්ථාව කතුවරයා මෙලෙස නිරූපණය කරයි හරි ඔන්න ඊට පස්සේ දාන සරක්ලාන්තවේ මේ කෙලෙසින්ද ගියේ ශරීරයෙන් සේද බස්සි කියලා දෙයක්. රයිට් අපි ප්‍රශ්නේ අවසන් කරමු මෙහෙම. අමාවතුර කතුවරයා. අමාවතුර කතුවරයා. අවස්ථාහ සිද්ධි නිරූපණයේදී අමාවතුර කතුවරයා අවස්ථාහ සිද්ධි නිරූපණයේදී දැක් වූ කුසලතාව ඉහත නිදසුන් මගින් ඉහත නිදසුන් මගින් මනවින් විවරණයට ලක් කළ හැකිය මනවින් විවරණයට ලක් කළ හැකිය හරි ඕක තමයි ඔකට උත්තරේ හරිද උත්තර තුනම මම දැන් හදලා දුන්නා ප්‍රශ්න තුනට ඒ වට අදාළ උපුටන වෙන් කරලා දුන්නා අවම උපුටන සංඛ්‍යාවකට මම ඒක ගොඩනගලා දුන්නා ඒක පාඩම් කරගෙන ඔය ලියන මෙතඩ් එක හදාගන්න එකයි තියෙන්නේ ඔය අතේ දැන් තියෙනවා නම් සාහිත්‍ය සංග්‍රහයේ පොත ඉක්මනටම අතට ගන්න මම හිතනවා ඔයා ගාව තියෙනවා කියලා සාහිත්‍ය සංග්‍රහයේ පොත බය වෙන්න එපා මොහිනී හරි කළු කුමාරයා හරි આવට නෑ ඉඳ පොත අරගෙන ඉන්න පොත අරගෙන ඇවිල්ලා කැමරාව පොඩ්ඩක් ඔන් කරගන්න පොත හොයාගත්ත කට්ටිය මට හෑන්ඩ් මාක් එකක් දාගන්න දාන්න හොයාගත්ත සර් යුරේකා කියන හරි ආ පොත ගත්තා නම් අගුල්මල් දමනේ පාඩම පෙරලලා ඒ අන්තිමට තියෙන ප්‍රශ්න තියෙන තැනට පෙරල ගන්න ප්‍රශ්න තියෙන තැනට පෙරල ගන්න विमल का मट क्या एक फलवेणी प्रश्न अहिंसक धर्म मिनी मरुक कवर हेतु निशादे पहली करानी
අපි මේ ප්‍රශ්නේ කතා කරාද විමල්කා? කතා කරාද? සර් ඒකට තමයි මම හිතියේ නැත්තේ. හරි. දැන් එතකොට කොහොමද අපි මේ ප්‍රශ්නේ කොට දාගන්නේ හිතියේ නැත්තම්? හරි. මම මෙතන මයික් එක ඔන් කරන්න අවස්ථාව දීලා තියෙන්නේ. මට දැන් කියන්න ඒක ඉගෙන ගත්ත කට්ටිය ඒක ඉගෙන ගත්තද නැද්ද? චුවර් එකට මාස වුණා ගහලා. අඩේ මාස වුණා කතා කරවන්න පුළුවන් ඔයිට වඩා එක්කන්. ඒක අපි කතා කරා නම් ඔය ආයේ ප්‍රශ්නෙට හරියක් දාන්න. පොතේ හරියක් දාගන්න. ඒක කතා කරා කියලා හරියක් දාන්න. හරි දෙවෙනි ප්‍රශ්නේ මොකද්ද? විමල් කාවකේ තියෙන අපරාධ කරුවන්ගේ ක්‍රියාකාරීත්වය ජන ජීවිතයේ ඒක එපා. ඒක මස්තවාල් දෙකක්. ඒක කොයිලාක විභාගයට අහන්නෙත් නැහැ. ඒක ඇහෙන්නෙත් නැහැ. ඒ පොත හදපු මෝඩයාගේ මෝඩ ප්‍රශ්නය. හරි. ඊළඟට කතා කර. එන එකටත් හරියක් දාගන්න. හරි. මට කියන්න කවිත්මා ඊළඟ ප්‍රශ්නේ. අවස්ථා හා සිදි නිරූපණයට අමාත්‍ය කතුවරයා දැක් වූ දක්ෂතාවය පිළිබඳ ඇඟීමක් කරන්න. ඒක කතා කරාද නැද්ද? ඒක කතා කරාද නැද්ද? කතා කරාද? කතා කරා. එහෙනම් ඒකටත් හරියක් දාගන්න. හරි. ඔන්න ප්‍රශ්න ඔක්කොම මම ඕකේ සාකච්ඡා කරලා දීලා තියෙන. අර දෙවෙනි ප්‍රශ්නේ එක ගැන සලකන්න එපා. ඒක අහන්නෙත් නෑ. ඒක අහුවට උත්තර දෙන්න දෙයක්වත් නෑ. ඒක තකතිරු ප්‍රශ්නයක් ඒක. එතකොට ඔය ප්‍රශ්න තුනටම උපුටන 6යි දීලා තියෙන්නේ මම. ඒ උපුටන 6න් තමයි මුළු ප්‍රශ්න තුනම ලියන්නේ. ඉතින් ඔබට ලේසිත් කරලා ප්‍රශ්න ටිකට උත්තරත් දීලා උපුටනත් වෙන් කරලා දීලා ලියවලා ඔක්කොමත් කරලා දීලා තියෙන්නේ. මට තියෙන්නේ ඉතින් ඔක කටපාඩම් කරවන්න විතරයි. මේ ඔන්ලයින් සිස්ටම් එක ඇතුලේ ඒක කරන්න පුළුවන් වෙයිද කියන එක ප්‍රශ්නය. ඉතින් බලමු මම try කරලා ඔයාලා ගෙදෙට්ට එන්න පුළුවන් වුණොත් මම ගෙදෙට්ට ඇවිල්ලා ඒක කටපාඩම් කරලා දීලා යන්නේ. හරි. ඒක විතරයි තමයි කරන්න ඉතුරු වෙලා තියෙන්නේ. හරි. එතකොට නන්න උග්‍රසේන පාඩමේ සියලු ප්‍රශ්න කතා කරලා දුන්නා. මේකෙත් ඔන්න දැන් ඉවරයි. ඊට පස්සේ තියෙන්නේ හංසේ. නමුත් මම කතා කරන්නේ මගේ විසිතුරු සැලලින්. එහෙමනේ මම යන්නේ. අග එක ඊට පස්සේ මෙහාය. ඒකට නිබන්ධනයක් දෙනවා. ඒ නිබන්ධනේ මම මේ සතියේ දානවා. ඒක මුද්‍රණය කරලා තියාගන්න. දැන් මම මේ නිබන්ධනේ දෙන්නේ සමහර ඒවාට මොකටද කියන එකත් ඔළුවේ තියාගන්න. හරි. එහෙම ඔළුවේ තියාගෙන නිබන්ධන දෙනේවත් නොදෙනේවත් මොකද ඒ නොදෙන්නේ කියලාත් ඒකත් ඔළුවේ තියාගන්න. මේක මම එවන්නම්. මේක වාට එවන්න පුළුවන්. දැන් ඉවර වෙලා මම ඕක ඒවලා දාන්නම්. එතකොට උපුටන ටික විතරයි තියෙන්නේ. මේකේ තියෙන ප්‍රශ්න හතුනයි උපුටන ටිකයි. මේක ඇති කිහිම මලක් නැහැ. මේකට ඉත ලොකු වැලියු එකක් නැහැ මේ ඊටපස්සේ දෙන එකට. ඒක ඕනිට නැහැ ඔයාලා ලියාගත්තා නම්. ප්‍රශ්නේ තියෙන්නේ දැන් මට තියෙන ප්‍රශ්නේ තමයි දැන් අර පළවෙනි එක සමාරය කරගෙන නැහැ. දෙවෙනි එක සමාරය කරගෙන නැහැ. තුන්වෙනි එක දැන් අද සමාරය කරගෙන නැහැ. මොකද දැන් 10යිනේ ඉන්නේ. අනිත් ඒවාට මාස ඕන ගහලා දැන් මේගොල්ලෝ
සීන ලෝකේ සීන රජධානි සැතපීලා හරි දැන් ඒ කොහොමද දැන් ඒවා කන්ටිනියු කරගන්නේ දැන් ඔයාලා ඔයාලා අතර මොකක් හරි කනෙක්ෂන් එකක් තියෙනවනම් ඔයාලට පුළුවන් අනේ මචං මට ඔන්න ඔගේ මේ මොකක් හරි ෆොටෝ එකක් ගහලා ඒව පංකු බං කියලා ඉල්ල ගන්න පුළුවන් හරිද එහෙම එහෙම ඉල්ල ගන්නවනම් මම මෙතන chat box එක ඕපන් කරන්න කට්ටියට පුළුවන් කනෙක්ෂන් එකක් අදාගෙන එහෙම එහෙට මෙහෙට අරගන්න හරි මොකක් හරි එහෙම කරගන්න අවශ්‍ය නම් මට මැසේජ් එකක් දාන්න සර් ඕපන් කරන්න සර් ඕපන් කරන්න කියලා එතකොට මම අර පෞද්ගලික ව්‍යාපාරිකයෙක් හදපු සිමෙන්ති කර්මාන්ත ශාලාව ගෝඨාභය මහත්තයා විසින් විවෘත කරා වගේ මමත් මේ chat box එක ඕපන් කරලා දාන්න මම මේක ඕපන් කරලා දාන්න එතකොට ඔයගලන්ට පුළුවන් ඔයගලගේ තියෙන ප්‍රශ්න ටික निराकरणය කරගන්න එතකොට නිකන් මම निराकरणය කරා වගේ මම කියන්න මගේ වරදක් නෙවෙයි ඉතින් බලමු මම try එකක් දෙන්නම් ඉතින් මේක දියලා අපහු යන්නත් දැන් ආ පුළුවන් නේ ඊසි පුළුවන් නේ පුළුවන් නේ මොකද්ද ආ ඕපන් කරලා තියෙන්නේ සර් හරි සර්ගේ වැඩේම තමයි අපි තම හොඳටම කරන්නේ හරි එතකොට පුළුවන් නේ මොකද්ද පුළුවන් කියන්නේ අයි අපි තමයි ලංකාවේ මං හිතන විදිහට විධිමත්ම වෙබ්සයිට් එකක් පවත්වාගෙන යන්නේ. ඉතින් ඔයාට පුළුවන් වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයා නොහිටපු ඒ පාඩම බලා ගන්න. මම ළඟ හිටියානම් ගහන්න ඕන උත්තරයක් ඔය දුන්නේ. හරිද? දැන් තමයි ඔයාට මතක් වුනේ. ළඟ හිටියානම් මම මාසෝන ගැහුවාගේ ඇඟිලි තුන හිටින්න ගහනවා. ෆිසිකල් ක්ලාස් එක නම් අම්මප ගහනවා. හරිද? गुटी का अलग तीन ओनर मैं कोई बदल को पाड़ा तुम विभाग की मुनवारी गेम एग्जाम पास को विधि प्रति बल दाखिलूत पास मूत पास अरे उपिकार पास गेलता इंटर मनसला पास अये මේ සතියේ ක්ලාස් එකට එනකොට අර ඔය පොල් ගෙඩියක් කෝස් ගෙඩියක් විතර ඔළුව ඇස්සේ අබෑටයක් විතරවත් මොළයක් තියෙනවනේ වීඩියෝ එක බලන්න ඕන තරම් අවස්ථාවක් සතියක් ඇතුලේ තියෙනවනේ මගේ පුදුම කාර සතුටක් එන්නේ ඉගෙන ගන්න තියෙන ඌමනාව ගැන හරිද ඒ ඉගෙන ගන්න තියෙන ඌමනාව ගැන පුදුමාකාර සතුටක් තියෙන මම මේ සතුට තවදුරටත් දරාගෙන මෙතන හිටියොත් මම ඒකෙන් පිනා ගිහලා මම මෙතන පුපුරා යන්න ඉඩ දෙනවා. ඒ නිසා අදට මම ක්ලාස් එක නතර කරලා ඊළඟ සතියේ දිවි බේරගෙන ක්ලාස් එකට එන්න. එතකොට වීඩියෝ ටික බලලා අර නොහිටපු ප්‍රශ්න ටිකත් කවර් කරලා තියාගන්න. එතකොට මම ඊළඟ සතියේ පටන් ගන්නකොටම සතුටින් පිනා යන එකක් නැහැ. එතකොට අපි ලබන සතියේ කතා කරනවා මග විසිතු. නිබන්ධන එවන්න. ඒක මුද්‍රණය කරගන්න. එතකොට අද කවද්ද? අද කවද්ද දින? මතක නැහැ. දින මතක නැහැ. දින නෙමෙයි අපිට අපිවත් මතක නැහැ කියලා දින. ඒට යනවා 2:30 ට යනවා 4:30 ට යනවා 6:30 ට යනවා 8:30 ට යනවා. ඊට පස්සේ උදේ නැගිටිනවා ආයෙ 7:00කට දුවනවා. ආයෙ 1:00ට එළියට එනවා. ආයෙ 2:30 ට යනවා. ආයෙ 4:30 ට යනවා. ගිහිල්ලා 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 දැන් අපිට මතක නැහැ මොන අවුරුද්ද දෙන්නේ කියලා. සමහර ලා දීතානේ 1900 බර ගණන් වල ඉන්නවා කියලා. මේ දිනේ කවද්ද? chat box එකේ දාන්න අද කවද්ද දින? හරි කමක් නැහැ සාධාරණයි මට විතරක් නෙවෙයි ඔක්කොටම දිනේ යමු හරි chat box එකේ දාන්නත් ඒකනේ අවම පද දිනේ කවද්ද 8ද 7ද 6ද 5ද 8නේ 8 8 8 වෙලාවට එක එක ඉන්න කවිත්මා ඉන්නවා දිනේ මතක තියාගන්න හරි 8 හිට 9 අනිද 10 හිටනේ අනිදනේ ඔය දවස් දෙක තුන අතට වැටෙන්නේ ग्रूप बलान डाउनलोड कर कम्युनिकेशन अयकन पनाव दी मेक प्रिंट कल प्रिंट कल फिर फस्टे प्रिंट कल स्टेपर कट्टागे लास्ट
තවදුරටත් මොකටද ඉතින් නිදි මරවන්නේ අපේ අම්මා නිදාගෙන ඉද්දිත් කිඹුන් යවනවා ඇති සමහර විට තවදුරටත් මේක හදවා තබා ගැනීම ඒ නිසා හැමෝටම සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරනවා හැබැයි ඉතින් ක්ලාස් එකේදී මම පරාදයි මොකද කැමරා ඔන් කරලා නැහැ නේ කවුරුත් දෙන්න ඔන් කරලා තියෙන්නේ එහෙනම් ජය වේවා අපි සතියෙන් Mm-hmm.